नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवाणत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ නොච්චියාගම විද්‍යාදර්ශ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලා සිදු කරන්නට යන උතුම් ධර්මදේශනාවත් එක්ක තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදෙන්නේ උත්තරීතර සුන්දර ගාම්භීර ධර්මයක්. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාර ඒ වදාළ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගන්න පින්වත් පිරිස මෙලොව පරලොව දෙලොවම යහපත් කරගන්නවා. පින්වත්නි මෙලොව පරලොව දෙලොවම ඒ අය යහපත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ස්වාක්ඛාත වූ ධමක්. ඒ කියන්නේ පින්වත්නි ඔබ දන්නවා මුල මැද අග පිරිසිදු සුන්දර ධමක්. ඒ ධර්මය පුරුදු කරන අයට සැප ලැබෙනවා. ඒ ධර්මය පුරුදු කරන අයට සැප ලැබෙනවා. ඒ සැප සාමාන්‍ය සැපක් නෙවෙයි. ඒ ධර්මය පුරුදු කරලා පුරුදු කරලා කෙලවරට පත් වෙනකොට ඒ පුරුදු කරගෙන පුරුදු කරගෙන ගිහිල්ලා යම් දවසක් එනවා ඒ අය සදාකාලිකවම සැපයට පත් වෙන සදාකාලිකවම යහපත් වෙන. මොකද ඒ සදාකාලික සැපය සදාකාලික යහපත් බව. ඉපදීමක් නැති ඉපදීම නැති නිසා වයසට යන්නේ නැති ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති කැමති දේ නොලැබී තියෙන්නේ නැති අකමැති දේ ලැබෙන්නේ නැති ප්‍රියයගෙන් වෙන් වෙන්න වෙන්නේ නැති අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන්නේ නැති සදාකාලික සුවය තියෙන
යමාමහ නිවන කරා යන්න පුළුවන් වෙනවා මේ ධර්මයේ පුරුදු කරන අයට. පින්වත්නි, මේක අහලා විතරක් ඉවර කරන ධමයක් නෙවෙයි. මේක පුරුදු කරන ධමයක්. මේක මේ අහසින් පාත් වෙන දෙවි කෙනෙක් පිහිට දෙන ධර්මයකුත් නෙවෙයි. මේක ඉබේට සිද්ධ වෙලා සැපගෙන ධර්මයකුත් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය. මේ ධර්මය පුරුදු කරන අයට තමයි සැප ලැබෙන්නේ. පුරුදු කරන අයට සැප ලැබෙනවා. එතකොට අපි දක්ෂ කොච්චරද, අපි පුරුදු කරන්නේ කොච්චරද, එච්චරක් සැප ලැබෙනවා. අපි කොච්චර දක්ෂද, කොච්චර පුරුදු කරනවද, එච්චර සැප ලැබෙනවා. එතකොට පුරුදු කරන අයට සැප ලැබෙන, පුරුදු නොකරන අයට සැපක් නොලැබෙන දෙයක්. මේ දහම අල්ලන්නේ ප්‍රඥාවන්තයා විතරයි. ප්‍රඥාවන්තයාට විතරක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ප්‍රඥාව නැති අයට බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න බෑ. බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න නම් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද, ඒක ඒ විදිහටම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම පුරුදු කරන්න. ආන් ඒ විදිහටම පුරුදු කරන කෙනාට තමන්ගේ ජීවිතේට සැප ලැබෙනවා. ඒ විදිහට පුරුදු කරන කෙනාට එයාගේ ජීවිතේට සැප ලැබෙනවා. ආය ආයේ සැප. අවසානයේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න ලැබෙනවා. ඒක හරියට පඩිපෙල් 1000ක් තියෙන මාර්ගයක පඩිපෙල නැගගෙන යන මිනිසයා යම් දවසක ඉහළ මුදුනටම යනවා වගේ, නිවන් මගෙත් පුරුදු කරගෙන යන මිනිසයාට අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. ඒක විශ්වාසයක් ඇතුව අපිට තියෙන පුරුදු කරන්න විතරයි. විශ්වාසයෙන් පුරුදු කරන්න. ඒ නිසා අපි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළි අරගෙන පුරුදු කරන්න ඕන. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ගාම්භීර දේශනයක්. නිවනටම පමුණුවන දේශනයක්. මේ දේශනාවේ හැටියට මේ ජීවිතේ පිරිනිවන් පාන්න පුළුවන්. පටන් ගන්න තැනත් අවසාන වෙන හැටිත් බුදුරජාණන්සේ මනාව දේශනා කළා තියෙනවා. මුල, මැද, අග. පටන් ගැම්ම, මැද, අවසානය ලස්සන්ට පැහැදිලි කරලා තියෙනවා. මෙහෙමයි පටන් ගන්න ඕනේ, එහෙම වුණොත් අවසානය මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටන් ගන්න ඕනේ මෙහෙම, අවසන් වෙන්නේ මෙහෙම. එතකොට ඒ විදිහටම අපි පුරුදු කළොත් අනිවාර්යෙන් අපිට සැප ලැබෙනවා. පටන් ගන්න විතරයි තේන්නේ. එතනින් එහාට ඒ ටික ඉතුරු ටික සිද්ධ වෙනවා. පටන් ගත්තාම ඉතුරු ටික සිද්ධ වෙනවා. ඉතුරු ටික සිද්ධ වෙනවා. ආන් ඒ වගේ අපි මේ දේශනාව හොඳට ශ්‍රවණය කරමු. සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවක්. එතකොට මේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවේදී අපි දේශනා 70 ගානක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දේශනා හොඳට ශ්‍රවණය කළ හැකි. ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට සුන්දර දහමක් ගලපගත්ත හැකි. සැප ලැබෙන වැඩපිළිවෙලක් පුරුදු කරගත්ත හැකි. පුරුදු කරන අයට සැප ලැබෙනවා. ඒ නිසා අපි අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දේශනා කරන්නේ අංගුත්තර නිකායේ 6 පොත් වහන්සේට අයිති. 6 පොත් වහන්සේට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම චේතනා කරණීය සූත්‍රය. චේතනා කරණීය සූත්‍රය.
චේතනා පහල කිරීම ගැන වදාළ දෙසමු. චේතනා පහල කිරීම ගැන වදාළ දෙසමු. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත්නුවරදී ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යදුන බහුතරයක් දේශනා සැවැත්නුවර ජේතවනාරාමේ. ඇයි? බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා අවුරුදු 45ක් මේ ලෝකේ සියලු සතුන්ට දෙවි මිනිස්සුන්ට සැපසලසමින් ඒ දහම් මඟ කියලා දෙනකොට අවුරුදු 20 ගානක්ම වැඩ හිටියේ සැවැත්නුවර. ඒකිනුත් අවුරුදු 19ක් විතර ජේතවනාරාමේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ජේතවනාරාමේ මුල් කරගෙන සැවැත්නුවර මුල් කරගෙන වැඩිපුර ධර්මදේශනා සිද්ධ වෙනවා. අද දවසේ කියලා දෙන චේතනා කරණීය සූත්‍රය, චේතනා පහළ කිරීම ගැන වදාළ දේශනාව සිද්ධ වෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමේ. හොඳට අහගන්නකො, අහගෙන පුරුදු කරන්න පටන් ගන්නකො. මේ අවසානයේදී කියන ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. දේශනාව අවසානයේ යම් ප්‍රතිඵලයක් ගැන කියනවාද, ඒක ලැබෙනවා. පටන් ගන්න විතරයි තියෙන්නේ, ඉතුරු ටික සිද්ධ වෙනවා. පටන්ගත්තු ගමන් ඉතුරු ටික සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තට, සීලයෙන් යුක්ත වෙච්ච සිල්වත් තැනැත්තට. දැන් ගිහි ගෙදර වාසය කරනවා නම් නිති පන්සිල්, පොය දවසට උපෝසත සිල්. ඒ කියන්නේ පන්සිල් කියලා කියන්නේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ නැ, මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ. ඕක තමයි ගිහියගේ නිත්‍ය සීලය. මෙන්න මේ පහ පුරුදු කරගෙන ඉන්න කෙනාට උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් මුළු දවස පුරාම සත්තු මරන්නේ නැතුව ඉන්නවා නම්, හොරකම් කරන්නේ නැතුව ඉන්නවා නම්, වැරදි කාම සේවනය නොකර ඉන්නවා නම්, බොරු නොකිය ඉන්නවා නම්, මත්පැන් මද්‍රව්‍ය පානය නොකර ඉන්නවා නම් කෙනෙක් සීලයෙන් යුක්ත නම් සිල්වත් කෙනාට, සිල්වත් මිනිසයාට පොය දවසට උපෝසත සිල් ගන්නවා නම්, ඉඳ හිට හෝ දස සිල් සමාදන් වෙනවා නම්, ඒ විතරක් නෙවෙයි, ඒ කෙනා මොකද වෙන්නේ? ඒ කෙනා ඒ විදියට නිති පන්සිල්, පොයට උපෝසත සිල්, ඉඳ හිට දස සිල් ගන්නවා නම්, පැවිද්දෙක් නම් සාමණේර ස්වාමීන් වහන්සේ සාමණේර සිල් රකිනවා නම්, උපසම්පදා භික්ෂුවක් නම් උපසම්පදා සීලය ආරක්ෂා කරගන්නවා නම්, ඒකෙන් කියන්නේ ඒකයි, සිල්වත් කෙනාට, සිල්වතාට. එතකොට සිල්වත් තැනැත්තාට පසුතැවිලි නැති බවක් මා තුල පහළ වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා සිල් ආරක්ෂා කරනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා සිල්පද හොඳට රැක ගන්නවා. ආන්ගේ සිල්පද රකින්න කෙනාට මෙන්න මෙහෙම චේතනාවක් පහළ කරන්න ඕනේ නැහැ කියනවා. ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ නැහැ කියනවා. මොකද්ද? පසුතැවිලි නැති බවක් මා තුල ඇති වේවා. පසුතැවිලි නැති බවක් මා තුල පිහිටාවා කියලා, පසුතැවිලි නැති බවක් මා තුල පහළ වේවා කියලා චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. කාටද එහෙම චේතනා පහළ කරන්න ඕනේ නැත්තේ? සිල් රකින්න කෙනාට. කවුද සිල් රකින්න කෙනා? ගිහි ගෙදර ඉන්නවා නම් ගිහියා, පැවිදි වෙලා ඉන්නවා නම් පැවිද්දා. ගිහියට තියෙන්නේ නිති පන්සිල්, පොයට උපෝසත සිල්, ඉඳ හිට හෝ දස සිල්. පැවිද්දට තියෙන්නේ එක්ක සාමණේර සීලෙ, එක්ක උපසම්පදා,
සීලෙ මෙන්න මෙහෙම සිල් රකින්න සිල්වතාට සිල් රකින්න සිල්වත් තැනැත්තට මා තුල පසුතැවිලි නැති බවක් ඇති වේවා මා තුල පසුතැවිලි නැති බවක් පහළ වේවා මා තුල පසුතැවිලි නැති බවක් පිහිටාවා කියලා චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා මහණෙනි සීලෙන් යුක්ත සිල්වන්තයා තුල පසුතැවිල්ල නැති බව කියන එක ධර්මතාවයක් කියනවා සීලයක් තියෙන සිල්පද රකින්න කෙනාට සිල්පද රකින්න මිනිසයාට ගිහියට පැවිද්දට පසුතැවිල්ල නැහැ කියන එක පසුතැවිල්ල නැති බව කියන එක එයා තුල පිහිටනවා කියන එක ධර්මතාවයක් කියනවා එහෙමනම් කවුරු හරි පසුතැවෙනවා නම් දුක් වෙනවා නම් වැළපෙනවා නම් අයියෝ අයියෝ කියලා හිතනවා නම් ඒ මොකක්ද එයා තුල සීලය නැහැ එයා තුල සීලය නැහැ එක්ක සත්තු මැරෙනවා එක්ක හොරකමක් කෙරෙනවා එක්ක මොකද වෙන්නේ වැරදි කාම සේවනය කරනවා එක්ක බොරු කියනවා එක්ක මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා ඕක හින්දා තමයි පසුතැවෙන්නේ ඕන සත්තු මරණ කෙනෙක් ඉන්නවා ඉතින් සත්තු මරණ කෙනාට මොකද වෙන්නේ ඕන කට්ටිය කතා කරනවා සත්තු මරණ කොට වෙන ආදීනව ගැන අපාය යන එකක් ගැන ඕන සත්තු මරපුවම තිරිසන් සත්තු එලා උපදිනවලු සත්තු මරණ කෙනා පෙරේත ලෝකে යනවලු සත්තු මරණ කෙනාට මේ මේ විපාක ලැබෙනවලු සත්තු මරණ කෙනා මැරිලා අපායේ ගිහිල්ලා තිරිසන් ලෝකෙ ගිහිල්ලා පෙරේත ලෝකෙ ගිහිල්ලා එනකොට ඕන්න අඩු වයසෙන් මැරෙනවලු මොකද වෙන්නේ සත්තු මරණ කෙනාට අපකීර්තියක් පැතිරෙනවා මේ ජීවිතේම සත්තු මරණ කෙනා පසුතැවෙනවද නැද්ද පසුතැවෙනවා විසරදව යන්න බෑ සෙනගක් මැද්දට ඇයි කතාගෙනවා අර මරාගෙන කනේ කයනවා එහෙම කියවෙනවා පසුතැවෙනවා සමාජෙන් කොන් වෙනවා ගෞරව සම්මාන සත්කාර ලැබෙන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ සීලයක් නැති කෙනා තුළ පසුතැවිල්ල හට ගන්නවා කියන එක ධර්මතාවයක් වෙනවා ඒ වගේම සිල්වතාට සීලය රකින්න කෙනා තුළ පසුතැවිලි නැති බව කියන එක ධර්මතාවයක් වෙනවා ඒක වෙන දෙයක් වෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් සීලවන්ත නම් කවුරු හරි කෙනෙක් සිල්පද සමාදන් වෙලා රකින්නවා නම් එයා තුල පසුතැවිලි නෑ කියන එක. එයා පසුතැවෙන්නේ නෑ අයියෝ මං මැරුවනේ අයියෝ මං හොරකම් කළානේ අයියෝ මං වැරදි කාම සේවනය කළානේ නේද? තමන්ගේ ස්වාමි පුරුෂයා දකින්නකොට ඉකි ගහලා ඇඬෙනවා. එයි තමන් වැරදි කරලා තමන්ගේ බිරිඳ දකින්නට අයියෝ මං ඉතින් වැරදි වැඩ කරානේ මේ පව් මේ ගෑණිට මං මෙහෙම කළානේ එයා තනියම පසුතැවෙනවා ඔයේ කල්පනා වෙනවා කෙට්ටු වෙනවා ඇද වෙනවා මූණ රැලි වැටෙනවා නේද පුලුටු වෙලා යනවා ඇයි පසුතැවෙනවා සිල්පද බිඳිලා ඕන බොරු කියනවා පසුතැවෙනවා අනේ ඉතින් මං අම්මට බොරු කිව්වා මං මගේ තාත්තට බොරු කිව්වනේ අච්චර මහන්සි වෙන අච්චර කැප වෙන අම්මා තාත්තට මං බොරු කිව්වනේ මට මොන හොඳක් වෙයිද ඈ අපිට හෙන ගහලා නැවතිද ඕන් Tamanට කල්පනා වෙනව පසුතැවෙනව ඊළඟට ඔන්න මත්පැන් බොනෝ මුළු ගෙදරම පසුතැවෙනව Tamanුත් පසුතැවෙනව සමහර විට තමන්ගේ ගෙදර බඩු මුට්ටු පොළවේ ගාලා නෝනට දරුවන්ට ගහලා ඔන්න මත්පැන් බීපු කෙනා පියවිසියට ආපුවම පසුතැවෙනවා. ඇයි මේ පසුතැවෙන්නේ? ඒක ධර්මතාවයක්. මොකද්ද ධර්මතාවය? සිල්පද රකින්න නැති කෙනා පසුතැවෙනවා කියන එක ධර්මතාවයක්. ඒ වගේම සීලය ආරක්ෂා කරන කෙනා සිල්වත් කෙනා සීලවන්තයා පසුතැවෙන්නේ නැහැ කියන එක පසුතැවිලි නැති බව කියන එක සිල්වන්තයාට ධර්මතාවයක් එක ලැබෙනවා කියන්නේ. සිල්වන්තයා තුල පසුතැවිලි නැති බව හට ගන්නවා කියන එක ධර්මතාවයක් වෙනවා. සිල්වන්තයා තුල
පසුතැවිලි නැති බව කියන එක ධර්මතාවයක් කියනවා. එහෙමනම් මේ පින්වතුන් අදිස්ථාන කරන්න ඕනේ ඔන්න පටන් ගන්න තැන බුදුරණස පැහැදිලි කළා. නිවන් මඟ පටන් ගන්න කොතනින්ද? සීලයෙන්. සීලය තියෙනකොටම කෙනෙක් තුළ සීලය ආරක්ෂා වෙනකොට කෙනෙක් තුළ සීලය පරිපූර්ණ වෙනකොට කෙනෙක් සිල්වත් වෙනකොට කෙනෙක් සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනකොට එයාට හිතන්න ඕනේ කියනවා, ප්‍රාර්ථනා කරන්න ඕනේ කියනවා, චේතනා පහළ කරන්න ඕනේ කියනවා. තමා තුළ පසුතැවිලි නැති බව ඇති වේවා, මම පසුතැවෙන්නේ නැති කෙනෙක් වේවා කියලා චේතනා පහළ කරන්න ඕනේ නෑ කියනවා. පසුතැවිලි නැති බව කියන එක සිල්වතාට ලැබෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. පසුතැවිලි නැති බවක් ලැබෙනවා කියන එක සීලවන්තයාට ඒක ලැබෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. හරියට උදේට නැගෙනහිරින් ඉර පායනවා වගේ, හවසට බටහිරින් ඉර බැහැලා යනවා වගේ මොකද වෙන්නේ? මේ ලෝකේ සීලවන්තයා පසුතැවෙන්නේ නැහැ කියන එක ධර්මතාවයක් කියනවා. කවුද මෙහෙම දේශනා කරන්නේ? තුන් ලෝකෙම අවබෝධ කරපු නේද, දහම්මැස පහළ කරගත්තු ගෞතම බුදුරජාණන් වහන්සේ. සියල්ල දන්න, සියල්ල දකින ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලවන්තයාට පසුතැවිලි නැති බව කියන එක ධර්මතාවයක් කියනවා. ඒක ලැබෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. එහෙනම් ඔබ පසුතැවෙන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? නිති පන්සෙල් පොයට උපෝසත සෙල්. පසුතැවිලි නැති බව තමා තුළ ඇති කරගන්න නම් නිති පන්සෙල් පොයට උපෝසත සෙල් රකින්න ඕනේ. ඉන්ද හිට හෝ දස සිලුත් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි පසුතැවිලි නැති කෙනාට. දැන් ඔන්න අපි ඉස්සෙල්ලා කිව්වේ සිල්වතාට පසුතැවිල්ල නැති බව ධර්මතාවයක් කියනවා. ඔන්න දැන් ඉන්නවා පසුතැවිලි නැති කෙනෙක්. පසුතැවිලි නැති තැනැත්තාට ප්‍රමුදිත බවක් මා තුළ පහළ වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ කියනවා. පසුතැවිලි නැති කෙනාට ප්‍රමුදිත බවක්, ප්‍රබෝධමත් බවක් මා තුළ ඇති වේවා, ප්‍රමුදිත බවක් මා තුළ පහළ වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ කියනවා. මහණෙනි පසුතැවිලි නැති තැනැත්තා තුළ ප්‍රමුදිත බව ඉපදීම කියන එක ධර්මතාවයක් වෙනවා. මහණෙනි පසුතැවිලි නැති කෙනා තුළ ප්‍රමුදිත බව ඉපදෙනවා කියන එක, ප්‍රමෝදයටපත් වෙනවා කියන එක ධර්මතාවයක් වෙනවා. එහෙමනම් ප්‍රමුදිත බව ඇති වෙන්න මොකද්ද තමා තුළ තියෙන්නේ? පසුතැවිලි නැති බව. පසුතැවිලි නැති බව ඇති වෙන්න තමා තුළ මොකද්ද තියෙන්නේ? සීලය. එහෙනම් සිල්වතා පසුතැවෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැති කෙනා ප්‍රමුදිත බවෙන් ඉන්නවා කියනවා. හොඳට ප්‍රමුදිත වෙලා ඉන්නවා කියනවා. ප්‍රමෝදයටපත් වෙලා ඉන්නවා කියනවා. කවුද ප්‍රමෝදයටපත් වෙන්නේ? පසුතැවිලි නැති කෙනා. කවුද පසුතැවෙන්නේ නැත්තේ? සිල්වතා. සිල්වතා පසුතැවෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැති කෙනා තුල උපදිනවා ප්‍රමුදිත බව. දැන් එයා චේතනා පහළ කරන්න ඕනේද? මා තුල ප්‍රමුදිත බවක් ඇති වේවා, මා තුල ප්‍රමුදිත බවක් ඇති වේවා කියලා චේතනා පහළ කරන්න ඕනේද? නැහැ. එයා තුල ප්‍රමුදිත බවක් හට ගන්නවා කියන එක ධර්මතාවයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ප්‍රමුදිත බවක් තියෙන කෙනාට, ප්‍රමුදිත බවට පත් වෙච්ච කෙනාට මා තුළ ප්‍රීතියක් උපදීවා කියන එක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. මා තුළ ප්‍රීතිය උපදීවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ කියලා. කාටද?
ප්‍රීති ඇතිවේවා සතුට ඇතිවේවා කියලා පතන්න ඕනේ නැත්තේ කවුද? ප්‍රමුදිත බවට පත්වෙච්ච කෙනා. ප්‍රමුදිත බවක් ඇතිවෙන්න ඕනේ කියලා පතන්න ඕනේ නැත්තේ කවුද? පසුතැවිලි නැති කෙනා. පසුතැවිලි නැති බවක් ඇතිවේවා කියලා පතන්න ඕනේ නැත්තේ කවුද? සිල්වතා. සිල්වත් කෙනා පසුතැවිලි නැති වෙනවා. පසුතැවිලි නැති කෙනා ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත කෙනා තුල ප්‍රීතියක් ඇති වෙනවා කියනවා. ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා කියනවා. එයා ප්‍රීතියෙන් වාසය කරනවා කියනවා. එයාට මේ ලෝකෙම කඩාගෙන වැටුණා ප්‍රශ්නයක් නෑ. එයා සතුටෙන්, එයා ප්‍රීතියෙන්. එයා තුල ප්‍රමුදිත බව තියෙනවා. ප්‍රමුදිත බව උපදිනවා සැහැල්ලුවෙන්, පසුතැවිලි නැති බවෙන් ඉන්න නිසා. පසුතැවිලි නැති බව ඇති වෙනවා එයා තුල සීලයක් තියෙන නිසා. දැන් බලන්නකො පිළිවෙලට වෙන හැටි. දැන් පටන් ගන්න ඕන කොතනින්ද? සීලේ රකින්න විතරයි තියෙන්නේ. සීල් පද පහ රකින්නකොටම, එහෙම නැත්නම් ඒ අදාළ සීලේ රකින්නකොටම එයාට මොකද වෙන්නේ? පසුතැවිලි නැති බව හට ගන්නවා. ඒක ධර්මතාවයක්. පසුතැවිලි නැති බව හට ගන්නකොටම එයා තුළ මොකද වෙන්නේ? ප්‍රමුදිත බවක් හට ගන්නවා. ඒක ධර්මතාවයක්. ප්‍රමුදිත බවක් හට ගන්නකොටම එයා තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. මේවා ධර්මතා. මේවා වෙන දේවල්. මේවා ඒ නවත්තන්න බෑ. මේවා එකින් එකට සිද්ධ වෙන දේවල්. හේතුවක් නිසා ඵලය හට ගන්නවා. අපිට හේතුව හදන්න විතරයි තියෙන්නේ. එතකොට ඵලය ඇති වෙනවා. ආයේ පතන්න දෙයක් නැහැ. ඵලයක් හටගනීවා කියන එක. නැගෙනහිර අහසේ උදේ පාන්දර පහට පහමාරට විතර ලා එළියක් පේනවා. යාන්තම් එළිය තියෙනවා ඒ චුට්ට. බටහිර අහස අන්ධකාරයි. ඊළඟට උතුර දකුණත් අන්ධකාරයි. හැබැයි නැගෙනහිර පැත්තේ පුංචි එළියක් දකින්න ලැබෙනවා. දැන් නැගෙනහිර පැත්ත බලාගෙන ඉරපායාවා ඉරපායාවා කියලා පැතුවත් නැතත් ඉරපායනවද නැද්ද? ඒකට සංඥාවක් නේ දර තියෙන්නේ. ලාඳු එළිය. අරුණ නැගෙනවා කියන්නේ. ඒ එළියෙන් මොකද වෙන්නේ? අපිට සංඥාවක් ලැබෙනවා අද ඉරපායනවා කියලා. එහෙමනම් සිල් රකින්නවා නම් අපිට සංඥාවක් ලැබෙනවා ඒ හිතේ පසුතැවෙන්නේ නැති බව උපදිනවා කියන්ට. ඒ පසුතැවෙන්නේ නැති බව උපදිනවා කියනකොට අපිට සංඥාවක් ලැබෙනවා. අනිවාර්යෙන් ඒ හිත ප්‍රමුදිත වෙනවා කියන්නේ. ප්‍රමුදිත බව ඇති වෙනකොට හිතේ අපිට දැනගන්න පුළුවන් ඒ කාන්තෙන් ඒ හිත ප්‍රීතියටපත් වෙනවා කියන එක ධර්මතාවයක්. ඒක මේ අපිට වළක්වන්න බෑ වෙන විදිහ. නේද? ඒක මග නවත්තන්න බෑ. ඒක ගලාගෙන යන සිද්ධියක්. ඒක වෙන දෙයක්. ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රීතියක් උපදිනවා කියන එක ධර්මතාවයක් කියනවා. මහණෙනි ප්‍රීතිසිතක් ඇති කෙනාට, ප්‍රීතිය ඉපදුන කෙනාට, ප්‍රීතිය ඇති කෙනාට මගේ කය සංසිඳී සැහැල්ලු වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. ප්‍රීතියක් ඇති කෙනාට, තමාගේ හිත ප්‍රීතිමත් වෙච්ච කෙනාට මගේ කය සංසිඳිලා සැහැල්ලු වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. හිත ප්‍රීතිමත් වෙච්ච ගමන් කය සංසිඳිලා සැහැල්ලු වෙනවා කියනවා. හිත ප්‍රීතිමත් වෙච්ච ගමන් කය සංසිඳිලා සැහැල්ලු වෙනවා කියනවා. බලන්නකෝ වැඩෙන පිළිවෙල. මුල්මෙදාග ලස්සන්ට ගලපන හැටි බුදුරජාන් වහන්සේ. ස්වාක්ඛාතයි කියන්නේ ඒකනේ මේ ධමත. ඔන සිල්වතාට පසුතැවිලි නැති බව ධර්මතාවයක්. පසුතැවෙන්නේ නැති කෙනාට ප්‍රමුදිත බව උපදිනවා කියන එක ධර්මතාවයක්. ප්‍රමුදිත බව ඇති කෙනාට ප්‍රීතිය ඇති වෙනවා කියන එක ධර්මතාවයක්. ප්‍රීතිය ඇති කෙනා තුළ
කය සංසිඳිලා සැහැල්ලුවක් ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. ප්‍රීතිමත් කෙනාට කය සංසිඳිලා සැහැල්ලුවක් ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. එයා පතන්න ඕනේ නැහැ කියනවා. හිතේ ප්‍රීතිය ඇති කෙනා පතන්න ඕනේ නැහැ කියනවා. මගේ කය සංසිඳිලා සැහැල්ලුවටපත් වේවා කියලා චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා. ඒක වෙනවා කියනවා. සිද්ධ වෙන දෙයක් කියනවා. හේතුව තියෙන නිසා ඵලය හට ගන්නවා කියනවා. අපිට තියෙන්නේ හේතු හදන්න විතරයි. එතකොට ඵලය ඇති වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, කය සංසිඳිලා සැහැල්ලු වී ගිය කෙනා කෙනෙක් ඉන්නවා. එයාගේ කය සංසිඳිලා සැහැල්ලු වෙලා ඉන්නේ. ආන් ඒ කෙනාට සැප විඳින්නෙක් වේවා කියලා අමුතුවෙන් චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා. කය සංසිඳිලා සැහැල්ලුවෙන් ඉන්නවා කියන කෙනෙක් එයාගේ සිතත් ප්‍රීතියෙන් තියෙනවා, කයත් සංසිඳිලා සැහැල්ලුවෙන් තියෙනවා. ඉතින් එයාගේ සිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි. සිත කය දෙකම සැහැල්ලුවෙන්. ආන් ඒ කෙනාට පතන්න ඕනේ නැහැ කියනවා. චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා. මොකක්ද? මගේ මම සැප විඳින්නෙක් වේවා. මගේ ජීවිතයට සැප ලැබේවා. මම සැප විඳින්නෙක් වේවා කියලා අමුතුවෙන් චේතනා පහල කරන්න ඕනේ නැහැ කියනවා. කය සංසිඳිලා සැහැල්ලු වී ගිය කයක් ඇති කෙනාට, සංසිඳී ගිය සැහැල්ලු වී ගිය කයක් ඇති තැනැත්තා තුළ සැප විඳීම කියන එක ධර්මතාවයක් කියනවා. කෙනෙක්ගේ තුල කය සංසිඳිලා සැහැල්ලු වී ගිහිල්ලා නම් එයා සැප විඳිනවා කියන එක ධර්මතාවයක් වෙනවා. එහෙනම් අපි සැප හොයනවනේ. අපි සැප විඳිනවනේ. අපිට සැප විඳින්න ආසයිනේ. නානා දේවල් කරනවනේ සැප සොයා. මහන්සි වෙනවා, රස්සා කරනවා, දරුමල්ලෝ හදනවා. මේ සියල්ල කරන්නේ අපි මොකටද? මෙලව පරලව සැපය උදෙසානේ. ඉතින් මේ තියෙන්නේ සැප ලැබෙන වැඩපිළිවෙල. ඔය කියන තරම් බින් කොටන්න ඕනේ නෑ. ඔය කියන තරම් මහ පොළොවක් එක්ක හැප්පෙන්න ඕනේ නෑ. ඔය කියන තරම් මහා දේවල් කරන්න ඕනේ සැප ලැබෙන්න. ඒක නිකම්ම නිකං සැපයක් නෙමෙයි, ආර්ය වූ සැපයක්, සුන්දර සැපයක්. බුදුරජාණන් දේශනා කරනවා, කය සංසිඳිලා ගිහිල්ලා සැහැල්ලු වී ගිය කයක් ඇති කෙනාට සැප විඳීමක් ලැබෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. එයා අමුතුවෙන් පතන්න ඕනේ නැහැ කියනවා. කය සංසිඳුණ කෙනා තුළ සැපයක් උපදීවා කියන එක පතලා ඕන්නේ නැහැ කියනවා. පතන්න ඕනේ නැහැ කියනවා. එයාට ඒක ලැබෙනවා කියනවා. එහෙනම් සැපේ ලැබෙන්නේ කාටද? කය සංසිඳුණ කෙනාට. සැහැල්ලු වී ගිය සංසිඳුණ කයක් ලැබෙන්නේ කාටද? ප්‍රීතිමත් කෙනාට. ප්‍රීතිය ලැබෙන්නේ කාටද? ප්‍රමුදිත බවක් ඇති කෙනාට. ප්‍රමුදිත වෙන්නේ කවුද? සැහැල්ලු වී ගිය පසුතැවිලි නැති කෙනෙක්ට. ප්‍රමුදිත බව ලැබෙන්නේ පසුතැවිලි නැති කෙනෙක්ට. පසුතැවිලි නැති බව ඇති වෙන්නේ කාටද? සිල්වතාට. එහෙනම් මේ ගමන පටන් ගන්න කොතනද? සීලයෙන්. එහෙනම් ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? සත්තු නොමර ඉන්න ඕනේ. හොරකම් නොකර ඉන්න ඕනේ. වැරදි කාම සේවනය නොකර ඉන්න ඕනේ. බොරු නොකිය ඉන්න ඕනේ. මත්පැන් මද්‍රව්‍ය පානය නොකර ඉන්න ඕනේ. නීති පන්සිල් රකින්නම ඕනේ. පොයේට උපෝසත සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්ට ඕනේ. ඊළඟට ඉඳ හිට හෝ දසසිල් සමාදන් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා සිල්වතෙක් බවට පත් වෙනවා. සිල්වතා තුළ පසුතැවිලි බවක් ඇති වෙන්නේ නැහැ කියන එක ධර්මතාවයක්. පසුතැවෙන්නේ නැති කෙනා ප්‍රමුදිත වෙනවා කියන එක ධර්මතාවයක්. ප්‍රමුදිත වෙන කෙනා තුළ මොකද වෙන්නේ? ප්‍රීතියක් උපදිනවා කියන එක
ධර්මතාවයක්. ප්‍රීතියක් උපදින කෙනාගේ කය සංසිඳිලා සැහැල් වෙනවා කියන එක ධර්මතාවයක්. කය සංසිඳිලා සැහැල් වෙන කෙනා තුළ මම සැප විඳින්නෙක් වේවා කියන එක, සැප විඳිනවා කියන එක ධර්මතාවයක් කියනවා. මොකද වෙන්නේ? මහණෙනි, සැපෙන් යුක්ත කෙනාට, කවුරු හරි කෙනෙක් සැපෙන් වාසය කරනවා නම්, කවුරු හරි කෙනෙක් සැපසේ නම් ඉන්නේ, මගේ සිත සමාධිමත් වේවා කියලා එයා අමුතුවෙන් පතන්ට ඕනේ කියනවා. මගේ සිත එකඟ වේවා, මගේ සිත නීවරණ වලින් දුර වෙලා සමාධිමත් වේවා කියලා එයා චේතනා පහළ කරන්ට ඕනේ නෑ කියනවා. සමාධිය කියන එක එයා ලබනවා කියන එක ධර්මතාවයක් කියනවා. හිතේ එකඟ බවක් ලබනවා කියන එක, සමාධියක් ලබනවා කියන එක ධර්මතාවයක් කියනවා. සමාධිය ලබනවා කියන එක. එතකොට කයයි වචනයයි සංවර කර ගැනීමනේ සීලය. කය වචනය සංවර වෙනකොටම හිත සංවර වෙනවද නැද්ද? හිත සංවර වෙනවා. හිත සංවර වෙනවා කියන්නේ සමාධිමත් වෙනවා කියන එක. පටන් ගන්න කයයි වචනයයි සංවර වීමෙන්. ඒ දෙක සංවර වුණාම හිත සංවර වෙනවා. පිළිවෙල පේනවනේ නේ? ලස්සන්ට ගලපලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මනාව පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිවෙලට. සීලවන්තයා තුළ පසුතැවිලි නැති බව උපදිනවා කියනවා. අමුතු චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. පසුතැවිලි නැති බව ඉපදුන කෙනා තුළ ප්‍රමුදිත බව උපදිනවා කියනවා. ප්‍රමුදිත බව උපදින කෙනා තුළ ප්‍රීතියක් උපදිනවා කියනවා. ප්‍රීතිය ඉපදුන කෙනා තුළ කය සංසිඳිලා සැහැල්ලු බවක් උපදිනවා කියනවා. කය සංසිඳිලා සැහැල්ලු බවක් උපදින කෙනා තුළ මොකද වෙන්නේ? සැප විඳීමක් ඇති වෙනවා කියනවා. සැප විඳීමක් උපදිනවා කියනවා. සැප විඳීමක් උපදින කෙනා තුළ හිත සමාධිමත් වෙනවා කියනවා. කායික සැපයයි මානසික සැපයයි දෙකම ඇති වෙනවා. එතකොට කය සංසිඳන කෙනා තුළ මොකද වෙන්නේ? කය සංසිඳන කෙනා තුළ හිතේ සමාධියක් ඇති වෙනවා කියනවා. හිතේ සමාධියක් ඇති වෙනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. හිතේ සමාධිය ඇති වේවා, හිතේ එකඟ වේවා, දැන් මගේ හිත පළවෙනි ධානයට යැවේවා, දෙවෙනි ධානයට යැවේවා කියලා පතන්න ඕනේ නැහැ කියනවා. අර මූලික හේතුව හදපුවම ඒ තැනට යනවා කියන එක ධර්මතාවයක් කියනවා. එතෙන්ට යනවා කියන එක ධර්මතාවයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ හිත සමාධිමත් වෙනවා කියනවා. ඒ කෙනාගේ හිත හොඳට සමාධිමත් වෙනවා කියනවා. දැන් හොඳට හිත එකඟ වෙලා තියෙන. දැන් හොඳට හිත එකඟයි. සමාධිමත් වෙලා. දැන් හිත එහෙම හේදුවන්නේ නැහැ. හොඳට එකඟයි. ආන්ගේම සමාධිමත් හිතක් තියෙන කෙනාට ඇත්ත ඇති සැටියෙන් දකිම්වා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ වේවා. ඇත්ත ඇති සැටියෙන්ම දකින්ට ලැබේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නැහැ කියනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක සමාධිමත් හිතක් තියෙන කෙනාට ලැබෙන ධර්මතාවයක් වෙනවා. සමාධිමත් හිතක් තියෙන කෙනා ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක ධර්මතාවයක් වෙනවා. එහෙමනම් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? සමාධිමත් හිතක් හදාගන්න ඕනේ. සමාධිමත් හිතක් හදාගන්න නම් කය සංසිඳිලා සැහැල්ලු බවට පත් කරගන්න ඕනේ. කය සංසිඳිලා සැහැල්ලු වෙන්න නම් ප්‍රීතිමත් හිතක් ඇති කරගන්න ඕනේ. ප්‍රීතිමත් හිතක් ඇති කරගන්න නම් ප්‍රමුදිත බවක් ඇති කරගන්න ඕනේ. ප්‍රමුදිත බවක් ඇති වෙන්න නම් පසුතැවිල්ල නැති වෙන්න ඕනේ. පසුතැවිලි නැති වෙන්න නම්
සීලයක් ආරක්ෂා කරගන්ට ඕනේ. සිල්වතා පසුතැවිලි නැති කෙනෙක් වෙනවා. පසුතැවිලි නැති කෙනා ප්‍රමුදිත බවට පත්වෙන කෙනෙක් වෙනවා. ප්‍රමුදිත බවට පත්වෙන කෙනා ප්‍රීතියක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. ප්‍රීතිය ඇති කෙනා තුළ මොකද වෙන්නේ? සැපවිඳින්නෙක් බවට පත්වෙනවා. සැපවිඳීමක් ඇති වෙනවා. සැපවිඳීමක් තියෙන කෙනා තුළ කය සංසිඳිලා සැහැල්ලු බවට පත්වෙනවා. නේද? කය සංසිඳිලා සැහැල්ලු බවට පත්වනොත් මොකද වෙන්නේ? ප්‍රීතියක් ඇති කෙනා කය සංසිඳිලා සැහැල්ලු බවට පත්වෙනවා. කය සංසිඳිලා සැහැල්ලු බවට පත්වෙන කෙනා සැපවිඳින්නෙක් වෙනවා. සැපවිඳින කෙනා තුළ මොකද වෙන්නේ? හිතේ සමාධියක් ඇති වෙනවා. හිතේ සමාධියක් ඇති වෙච්ච කෙනා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. යථාර්ථය දකිනවා. ලෝක ස්වභාවය දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියනවා. යථාර්ථය දකිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් ඉන්නවා කියනවා. ඇත්ත ඇති සැටියෙන්ම දකින කෙනාට අවබෝධයෙන්ම එපා වීමක් සිද්ධ වේවා. අවබෝධයෙන්ම එපා වෙන කෙනෙක් වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නෑ කියනවා. දැන් නිකමට හිතන්නකෝ, ඔන්න ඔබ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මොනවද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ? හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. අනිත්‍යයි කියලා දකිනවා. දුකයි කියලා දකිනවා. මම මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කියලා දකිනවා. ඔන්න හිතන්න ඔබ ඔබේ රූපය ගැන මෙහෙම දකිනවා. මොකද්ද දකින්නේ තමන් ගැන? මේ රූපය අනිත්‍ය වෙලා යන එකක්. මේ රූපේ දුකට අයිති එකක්. මේ රූපේ මම කියලා පවත්වන්න බෑ. මගේ කියලා පවත්වන්න බෑ. මගේ ආත්මය කියලා පවත්වන්න බෑ. මට ඕන විදිහට තියාගන්න බෑ මේ රූපේ. ඔයාලට දැන් ඇත්ත ඇති සැටියෙන් තේරෙනවා. අනිත්‍යයි. මේක දුකට අයිති. මේක මම මගේ කියලා පවත්වන්න බෑ. වෙනස් වෙන ස්වභාවයට අයිති. අපිට ඕන විදිහට තියාගන්න බෑ. එතකොට ඔබට මොකද වෙන්නේ? වෙනස් වෙනවා නම්, අනිත්‍ය නම්, දුකයි නම්, මම මගේ කියලා පවත්වන්න බැයි නම්, මම මොකටද මේවට ආසා කරන්නේ කියලා එයාට අවබෝධයෙන් එපා වීමක් වෙන්නේ නැද්ද? නිකන් නෙවෙයි. ඕන සමහරුන්ට එපා වෙනවා විභාගේ පාස් වුනේ නැතුව. මට නම් ඉඳලා වැඩක් නැහැ. අයියෝ ආයෙ නම් උපදින්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඕන ගෙදර කවුරු හරි එක තරහ වුණාම අනේ මට නම් මේවා වැඩක් නැහැ, ඉඳලා වැඩක් නැහැ කියනවා. වෙන කෙනෙක් හම්බුනහම නෑ නෑ ඉන්න ඕනේ, අනේ ඕනේ. ඇයි අවබෝධයෙන් එපා වෙලා නැහැ? නේද? අවබෝධයෙන් එපා වෙලා නැහැ. අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා පැවිදි වෙනවා. ගිහි ගෙදර ඉඳලා පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ බිරින්දෑව දාලා. නෝනා ගෙදර තියලා තමයි පැවිදි වෙන්නේ. පැවිදි වෙන්න එන්නේ මෙයා ගොවි මහත්තයෙක්. මොකද කරන්නේ? ගොවි තැන් කර කර ඉඳලා වෙලේ කොට කොට ඉන්නකොට හිතෙනවා මේ දුක විඳින්න බෑ, මයි යන වෙන්න පැවිදි වෙන්න කියලා. මෙයා මොකද වෙන්නේ? පැවිදි වෙනවා පන්සලකට ගිහිල්ලා. ඕන් ඔහොම ඉන්නකොට ටික දවසක් යනකොට ඉතින් බණ භාවනා කරන්න හරි අමාරුයි. නායකාමඳුරු අවවාද කරනවා, මෙහෙම කරනවා. මට බෑ මේවා විඳ විඳ ඉන්න. මයි යනවා අපරාධය අර නෝනත් එක පාඩුවේ ඉන්න තිබුණ අර උදැල්ලා කරගෙන වෙලේ කොට කොට හිටියනම් මීට වඩා සැපයි කියලා ඕන් ආය යනවා. ගිහිල්ලා අර උණපඳුරාසේ හංගපු උදැල්ලා අරගෙන ආය වෙලේ කොටන්න යනවා, ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ටිකක් කළා ඉන්නකොට සිවුරු ඇරලා ඕන් ටික දහකන්නට නෝනා හැර වැර වෙනවා. නෝනා හැර වැර වෙනකොට ඉතින් අපරාධයර නායකාමඳුරු කියන දියාගෙන උදේ දවල් වළඳගෙන පාඩුවේ බණක් භාවනාවක් කරගෙන හිටියනම් මේක මද මේ ගෑනුන්ගෙන් බැනුන් අහන්න ඕනේ මයි යනවා යන්න පැවිදි වෙන්න කියලා. ආයෙ උදැල්ල අර උණ පඳුරස්සේ අංගල ආයෙ එනවා පැවිදි වෙන්න. ආයෙ පැවිදි වෙනවා. ඕම් පැවිදි වෙලා ටික දවසක් කළා ඉන්නකොට මොකද වෙන්නේ? ආය නායක හාමුදුරුව අවවාද කරන ඔහොම නෙමේ පොඩි නම මෙහෙමයි, ඔහොම නෙමේ පොඩි නම මෙහෙමයි කියලා. මොනවලවල මොනවදයක්ද මේක? මේ නායක හාමුදුරුව එක එක අවවාද කරන මට බෑ මේක ඉවසන්න. අපරාධර නෝන කියන දිහාගෙන පාඩු හිටියන මට සපතේ ඉන්න පුළුවන් මයි යන යන්න ගෙදර කියලා. මොකද වෙන්නේ? ආය සිවුරු ඇරලා යනවා. සිවුරු ඇරලා ගිහිල්ලා මොකද වෙන්නේ? ආය උදළු කෙටියත් අරගෙන ගෙදර ගිහිල්ලා වැඩ කර කර ඉන්නවා. වැඩ කර කර ඉන්නකොට ආය නෝනගේ බැනු.
ආය මොක දෙන්නේ මීට වඩා හොඳයි පැවිද්ද කියලා ආය උදැල්ල ඔර වුණ පඳුරස්ස ගහලා ආය ගිහින් පැවිදිනවා. දැන් ඔහොම හත් වතාවක්ම ගෙදර යනවා. හත් වතාවක්ම ගෙදර ගිහිල්ලා මොකද වෙන්නේ? කල්පනා වෙනවා ඇත්ත, තේරෙනවා ඇත්ත, මේක හරියන්නේ නෑ, මෙන්න මේ කේම්මල් උදැල්ල තමයි මේ ඔක්කොටම හේතුව කියලා. හත්වෙනි වතාවේ උදැල්ල වීදික්ක කරලා ආයෙනම් මේ උදැල්ල වුණේ නෑ කියලා උදැල්ල ගඟට වීසික කරලා මං ආයෙන්නේ නෑ ගිහි ගෙදර කියලා අවබෝධයෙන්ම කලකිරිලා එදා පැවිදි වෙනවා කියනවා. පස්සේ කාලෙක මහරහත් වෙලා පිරිනිවන් පානවා කියනවා. නිකම්ම ගිහිල්ලා හරියන්නේ නෑ. නිකම්ම පැවිදි වුණාට බෑ. නිකම්ම ගිහි ගෙදර හැර ගියාට බෑ. අවබෝධයෙන්ම එපා වෙන්න ඕනේ. අවබෝධයෙන්ම. නිකම් අවබෝධයෙන් එපා වෙන්නේ නෑ. දැන් මේ තියෙන අවබෝධයෙන් එපා වෙන්න වැඩපිළිවෙලා. කොහොමද අවබෝධයෙන් එපා වෙන්නේ? අවබෝධයෙන් එපා වෙන්න ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනේ. අනිත්‍ය බව දකින්න ඕනේ. දුකයි කියලා තේරුම් ගන්න ඕනේ. මම මගේ කියලා පවත්වන්න බෑ කියලා තේරුම් ගන්න ඕනේ. ඒකනේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න නැති නිසානේ අවබෝධයෙන් එපා වෙලා නැත්තේ. මම මගේ කියලා ඔය බදාගෙන ඉන්නේ ඒකනේ නේ. ඇත්ත ඇතිසැටියෙන් අපා තේරුම් අරන් නේ. ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගත්තේ නැත්තේ ඇයි? හිත සමාධිමත් වෙලා නේ. හිත සමාධිමත් වෙලා නැත්තේ ඇයි? හිත සමාධිමත් වෙලා නැත්තේ සැප විඳීමක් ලැබලා නේ. ඇයි සැප විඳින්නේ නැත්තේ? සැප විඳින්නේ නැත්තේ කය සැහැල්ලුනේ නේ. ඇයි කය සැහැල්ලුනේ නැත්තේ? ප්‍රීතියක් ඉපදුනේ නේ. ප්‍රීතියක් ඉපදුන්නේ නැත්තේ ඇයි? ප්‍රමුදිත බවක් නෑ. ඇයි ප්‍රමුදිත බවක් ඉපදුනේ නැත්තේ? පසුතැවිලි නැති බවක් නෑ. පසුතැවෙනවා. ඇයි පසුතැවෙන්නේ නැත්තේ? ඇයි පසුතැවිලි නැති බවක් තියෙන්නේ? පසුතැවිලි බවක් තියෙන්නේ. ඇයි පසුතැවෙන්නේ? පසුතැවෙන්නේ රකින්න සීලයක් රැකෙන්නේ නෑ. සිල්පද රැකෙන්නේ නැති නිසා පසුතැවෙනවා. පසුතැවෙන නිසා ප්‍රමුදිත බවක් නැහැ. ප්‍රමුදිත බවක් නැති නිසා ප්‍රීතියක් නැහැ. ප්‍රීතියක් නැති නිසා මොකද වෙන්නේ? කය සංසිඳිලා සැහැල්ලු වෙන්නේ. කය සංසිඳිලා සැහැල්ලු වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? කය සංසිඳිලා සැහැල්ලු වෙන්නේ නැති නිසා සැපයක් නැහැ. සැපයක් නැති නිසා හිත එකඟ වෙන්නේ නැහැ. සමාධිමත් වෙන්නේ නැහැ. සමාධිමත් වෙන්නේ නැති නිසා ඇත්ත ඇතිසැටියෙන් දකින්ට බෑ. ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ නැති නිසා මොකද වෙන්නේ? ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ නැති නිසා එයා අවබෝධයෙන් එපා වෙන කෙනෙක් වෙන්නේ නෑ. මේ නෝන එක තරහා වෙලා අර නෝන නම් ඊට වඩා හොඳ ඇති කියලා එකක් අතහැරලා තව එකක් අල්ලගන්න මහත්මයත් එක තරහ වෙලා ඒ වුණාට අර මහත්යනම් හොඳ ඇති කියලා අතාරලා වෙන එකක් අල්ලගන්න. අවබෝධයෙන් එපා වෙලා නැහැ. අවදේ අවබෝධයෙන් එපා වුණා නම් හැම රූපෙම මේ වගේ, හැම විඳීමම මේ වගේ, හැම සංඥාවම මේ වගේ, හැම චේතනාවක්ම මේ වගේ, හැම විඥානයක්ම මේ වගේ කියලා අවබෝධයෙන් එයා එපා වෙනවා. එහෙම නෑ, එයා අවබෝධයෙන් නෙවෙයි එපා වුනේ. මේ රූපේපා අනික් රූපේ හොඳයි, ඒ රූපේපා අනික් රූපේපා හොඳයි නේද? ඕන සමහරු කියනවා මං නම් ඉතින් දැන් ගෙදර ඒ උන් දැන් දහන්නේ මේ ළමයි ඉඳහා ජීවත් වෙන්න කියනවා නේද? ඕන් ටික කලක් යනකොට මොකද වෙන්නේ? ළමයිනුත් එක එක ඒවා කරනකොට කියනවා මං නම් ඉතින් දැන් ඉතින් මේ මුණු පුරෝ ඉන්න ඉඳහා ජීවත් වෙන්න කියනවා. අවබෝධයෙන් එපා වෙලා නැහැ නේද? මම මේ ජීවත් වෙන්නේ මුණුපුරෝ නිසා. නැත්තම් මම මෙලහට මැරිලා ගස් පැල වෙච්ච තැන්වල මහගස් කියනවා. අවබෝධ වෙලා නැහැ. එකක් අල්ලා ගන්නවා තව එකක් අතහැරලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් තේරුනොත් එයාට මොකද වෙන්නේ? අවබෝධයෙන් එපා වීම කියනක ඇති වෙනවා කියනවා. ඒක ධර්මතාවයක් කියනවා. ඇත්ත ඇතිසැටියෙන් තේරෙන කෙනාට
අවබෝධයෙන් මෙපා වීම කියන එක ධර්මතාවයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට චේතනා පහළ කරන්න ඕනේ නෑ කියන. ඔයා තුල අවබෝධයෙන් මෙපා වීම කියලා සිද්ධ වෙනවා කියන. අවබෝධයෙන් මෙපා වීම ධර්මතාවයක් කියන. ඒක එයා තුල උපදිනවා කියන. අමුතුවෙන් පතන්න දෙයක් නෑ. චේතනා පහළ කරන්න ඕනේ නෑ කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවබෝධයෙන් එපා වෙච්ච කෙනෙක් ඉන්නවා කියනවා. අවබෝධයෙන්ම එපා වෙච්ච කෙනෙක් ඉන්නවා කියනවා. එයාට මොකද වෙන්නේ? නොයල්මටපත් වේවා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නෑ කියනවා. මේ මේවා ගිහි ගෙදර ඉඳගෙන කරන වැඩ. මේවා මේ පැවිදි වෙන්නම ඕනේ නෑ. මෙතන කියලා නෑනේ පැවිද්දා කියලා, භික්ෂුව කියලා. මෙතන දෙන්නේ අවබෝධයෙන්ම එපා වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. අවබෝධයෙන් එපා වෙනවා කියන්නේ ගෙදරට වෙලා කාමරයකටලා මං කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මං භාවනා කරනවා කියන එක නෙවෙයි. අවබෝධයෙන් එපා වෙච්ච කෙනා ඒ ලෝකේ ඉන්නවා. හරියට නෙළුම් කොලේ තියෙන වතුර ටික වගේ. නෙළුම් කොලේ උඩ තියෙනවා, ඒක ඇලිලත් නැහැ. ඒක තුල නෑ, හැබැයි නෙළුම් කුලේ තුල ඉන්නවා. ඒ වගේ පවුලේ ඉන්නවා, තාත්තා විදිහට ඉන්නවා, යුතුකම් ටික කරනවා, කන්න බොන්න ටික දෙනවා, ආරක්ෂාව රැකවරණේ සියල්ල කරනවා. හැබැයි එයා ඇලිලා නෑ. එයා අවබෝධයෙන් මාතෑරලා, අවබෝධයෙන් මෙපා වෙලා යාට. අවබෝධයෙන් මෙපා වෙච්ච කෙනාට නොයල්මටපත් වේවා කියලා අමුතුවෙන් චේතනා පහල කරන්න ඕනේ නෑ කෙනෝ. එයා තුල නොයල්ම ඇති වෙනවා කෙනෝ. එයා ඇලෙන්නේ නෑ කෙනෝ. මගේ පුතා, මගේ නෝන, මගේ දුව, මගේ දරුවා එහෙම ඇලෙන්නේ නෑ කෙනෝ. එයා දන්නවා අනිත්‍ය පුතෙක්, දුකට අයිති පුතෙක්, මම මගේ කියලා පවත්තන්න බැරි පුතෙක් මෙයා. අනිත්‍ය නෝන කෙනෙක්, අනිත්‍ය ස්වාමි පුරුෂයෙක්, අනිත්‍ය වූ දුවක්. එයා දන්නවා ඒක. දුකට අයිති නෝන කෙනෙක්, දුකට අයිති ස්වාමි පුරුෂයෙක්, දුකට අයිති දුවෙක්, දුකට අයිති පුතෙක්, දුකට අයිති සත්වෙක් කියන්නේ එයා දන්නවා. මම මගේ කියලා පවත්තන්න බැරි ස්වාමියෙක්, මම මගේ කියලා පවත්තන්න බැරි බිරින්දෑවක්, මම මගේ කියලා පවත්තන්න බැරි දුවෙක්, පුතෙක්, සහෝදරයෙක්, නෑදෑයෙක්, සත්වෙක් කියන්ට එයා අවබෝධයෙන්ම දන්නවා. අවබෝධයෙන් එපා වෙලා තියෙන කෙනාට මොකද වෙන්නේ? නොයල්මටපත් වෙනවා. ඒක ධර්මතාවයක්. අවබෝධයෙන් එපා වෙලා නම්, කරුණුකාරණා වැටහිලා නම්, ඇත්ත ඇති සැටියෙන් දැකලා නම්, එහෙමනම් එපා වෙලා තියෙන්නේ. එයා තුල නොයල්මටපත් වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. ඒක එයා තුල උපදිනවා කියනවා. එයා ඇලෙන්නේ නැහැ කියනවා. එයා මොකද වෙන්නේ? නෙළුම් කොලේ රැඳුන වතුර වගේ. නෙළුම් කොලේ උඩක් තියෙනවා, හැබැයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, එයා මුලා වෙන්නේ නැහැ. එයා ඒ තුල ඉන්නවා, හැබැයි එයා ඒවත් එක්ක ඇලිලා වාසය කරන්නේ නැහැ කියනවා. අවබෝධයෙන් එපා වුණ කෙනා තුල නොයල්මටපත් වීම කියන එක ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. අවබෝධයෙන් එපා වෙච්ච කෙනා තුල නොයල්මටපත් වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. ඒ කෙනාට නොයල්මටපත් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. මහණෙනි, නොයල්මටපත් වෙන කෙනාට මේන් සදහටම නිදහස් වී ගිය බව දන්න නුවණ ඇති වේවා. දුකෙන් සදහටම නිදහස් වුණ බව ගැන, මේ සියල්ලෙන්ම සදහටම නිදහස් වුණා කියන නුවණ ඇති වේවා කියලා, ඒ නුවණ අද්දකිත්වා කියලා අමුතුවෙන් චේතනා පහළ කරන්න ඕනේ නෑ. අවබෝධයෙන් මෙපා වෙන කෙනා තුල නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වුණ කෙනා තුල පහළ වෙනවා ඥානයක්. මොකද? සදහටම නිදහස් කියන ඥානය. සදහටම නිදහස් වුණා, කලයුත්ත කළා, ඉපදීම ශය කළා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු අමුතු දෙයක් නෑ කියලා එයා තුළ අවබෝධයෙන්ම එපා වෙච්ච කෙනා තුළ නොයල්මට පත්වීම හේතු කරගෙන, අවබෝධයෙන් එපා වීම හේතු කරගෙන, නොයල්මට පත්වීම හේතු කරගෙන
එයා තුළ ඇති වෙනවා කියනවා නුවණක් ඥානයක් තමා තුළම උපදිනවා කියනවා. මොකද්ද උපදින ඥානය? මම සදහටම නිදහස් වුණා. මම සදහටම නිදහස් වුණා කියන දව ඒ බව දන්න ඥානය එයා තුළ පහළ වෙනවා කියනවා. මා තුළ සක්කාය දිට්ඨිය දුරු වෙලා මා තුළ සීලබ්බත පරාමාස දුරු වෙලා මා තුළ විචිකිච්ඡාව දුරු වෙලා මා තුළ කාම රාග පටිග දුරු වෙලා මා තුළ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා දුරු වෙලා කියන නුවණ එයාට ඇති වෙලා ඉපදීම ක්ෂය වුණා කියන නුවණ එයා තුළ ඇති වෙලා බඹසර වාසය සම්පූර්ණ වුණා කියන නුවණ එයා තුළ ඇති වෙලා කලයුත්ත කළා කියන නුවණ ඇති වෙලා නිවන පිණිස තවත් කරන්න දෙයක් මට ඉතිරි වෙලා නෑ කියන නුවණ එයා තුළ ඇති වෙනවා කියන සදහටම නිදහස් වුණා කියන බව දන්න ඒ නුවණ තමා අත්දකිනවා කියන එක ධර්මතාවයක් කියනවා. ඒ කියන්නේ මහරහත් බව අත්දකිනවා කියන එක ධර්මතාවයක් කියනවා. මහරහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. නිදහස් වුණා කියලා දන්නේ කවුද? මහරහතන් වහන්සේනේ නේ. මම නිදහස්, සදහටම නිදහස්, යලි උපතක් නැ, ඉපදීම ශේකලා, බඹසර වාසය සම්පූර්ණ කළා. කලයුත්ත කළා නිවන පිණිස තව කරන්න දෙයක් නෑ කියලා දන්නේ කවුද? මහරහතන් වහන්සේ. මහරහත් වෙලා ඒක ධර්මතාවයක් කියනවා. මහරහත් වෙන්නේ කවුද? නොයල්මටපත් වෙච්ච කෙනා. නොයල්මටපත් වෙන්නේ කවුද? අවබෝධයෙන් එපා වෙච්ච කෙනා. අවබෝධයෙන් එපා වෙන්නේ කවුද? අවබෝධයෙන් එපා වීමක් හටගන්නේ කාටද? ඇත්ත ඇති සැටියෙන් දැක්ක කෙනා. ඇත්ත ඇති සැටියක් දකින්නේ කවුද? හිත සමාධිමත් වෙච්ච කෙනා. හිත සමාධිමත් වෙන්නේ කාගේද? ඔව්, සැපසේ වාසය කරන කෙනා. සැපසේ වසන්නේ කවුද? කය සැහැල්ලුවට ප්‍රීතිමත් බවට පත් වෙච්ච කෙනා. සැප විඳින්නේ කවුද? සංසිඳීගිය කයක් ඇති කෙනා. සංසිඳීගිය කයක් ඇති වෙන්නේ කා තුළද? ප්‍රීතියක් ඇති කෙනා. ප්‍රීතියක් ඇති වෙන්නේ කා තුළද? ප්‍රමුදිත බවක් ඇති කෙනා. ප්‍රමුදිත බවක් ඇති වෙන්නේ කා තුළද? පසුතැවිලි නැති බවක් ඇති කෙනා. පසුතැවෙන්නේ නැත්තේ කවුද? සිල් රකින කෙනා. පිරිනිවන් පාන්නේ කවුද? සිල් රකින කෙනා. පටන් ගත්තේ එතන ඉන්නේ. පිරිනිවන් පාන්නේ කවුද? සිල් රකින්න කෙනා. අපි පිරිනිවන් පෑවේ නැත්තේ ඇයි? සංසාරෙටම සිල් රැකපු නැති නිසා. අපි පිරිනිවන් පෑවේ නැත්තේ සංසාරේ වෙනකන් මේ වෙනකන් සිල් පද රැක්කේ නැති නිසා. එක්ක සත්තු මැරුවා, එක්ක හොරකම් කළා, එක්ක වැරදි කාම සේවනය කළා, එක්ක බොරු කිව්වා, එක්ක වැරදි මොකද මත්පැන් මද්දරාවෙ පානය කළා. ලොකුම බොරුව සංවිධානය වෙනකන් පිරිනිවන් පාන අය බිහි වෙන්නේ නැහැ. මත්පැන් මද්දරාවෙ පානය කරනකන් පිරිනිවන් පාන අය බිහි වෙන්නේ නැහැ. බොරු කියනකන්, වැරදි කාම සේවනය කරනකන්, එතකොට හොරකම් කරනකන්, සත්තු මරණකම්, ඔයවා සිද්ධ වෙන තාක් කල් පිරිනිවන් පාන මහරහත් අය බිහි වෙන්නේ නෑ. අපි මෙච්චර කල් සසරේ ආවේ ඔය පහ කොහෙදි හරි කැඩිලානේ. ඔය පහෙන් එකක් හරි කැඩුණා. සමහරට සත්තු මැරුවා, අනික ඔක්කොම රැකෙනවා. උම්මලකඩ කෑල්ලක් වක්කන්නේ. හැබැයි පිපිඤ්ඤත් එක්ක හරි බොනවා නේද? උම්මල කෑලි නෑ, උම්මලකඩ කෑලි කන්නේ. හැබැයි පිපිඤ්ඤ කෑල්ලක් එක්ක හරි මත්පැන් මදුරාවේ පානය කරනවා. ඔය
ඔක්කොම හොඳයි. වැරදි කාම සේවනයේ යසාගීට කන බොන්නෙත් නෑ, සත්තු මරන්නෙත් නෑ, බොරු කියන්නෙත් නෑ, හොරකමකුත් නෑ. හැබැයි හීන් සීරුවේ වැරදි කාම සේවනේ කරනවා නේද? ආන් කොහේ කොහේ හරි සිල්පද බිඳුණා නේද? කොහේ කොහේ හරි සිල්පද බිඳුණා. සිල්පද බිඳුණ නිසා පසුතැවුණා. පසුතැවුණ නිසා ප්‍රමුදිත බව නැති වුණා. ප්‍රමුදිත බව නැති වුණ නිසා ප්‍රීතිය නැති වුණා. ප්‍රීතිය නැති වෙච්ච නිසා කය සංසිඳීමේ නැති වුණා. කය සංසිඳුනේ නැති නිසා සැප විඳීම නැති වුණා. සැප විඳීම නැති නිසා හිත සමාධිමත් වුණේ නැහැ. හිත එකඟ වුණේ නැහැ. හිත සමාධිමත් නොවුන නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වුණා. ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වෙච්ච නිසා අවබෝධයෙන් එපා වීමක් සිද්ධ වුණේ නැහැ. අවබෝධයෙන් එපා නොවුන නිසා නොයල්මට පත් උනේ නෑලුන හැමදාම. නොයල්මට පත් උනේ නෑ. නොයල්මට පත් නොවුන නිසා මොකද වෙන්නේ? සදහටම නිදහස් වුණා කියන ඥානය පහළ වුණේ නෑ. සදහටම නිදහස් වුණා. ඉපදීම ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කලයුත්ත කළා. තවත් කරන්න දෙයක් නෑ. නිවන පිලිස කළ යුතු දෙයක් නෑ. මං පිරිනිවන් පාන කෙනෙක් වුණා කියන ඥානය පහළ වුණේ නෑ. පිරිනිවන් පෑවේ නෑ. ආයේ ඉපදුනා. ආයේ ඉපදුනා නේද? වැරද්ද කාගේද? අපි අපේමනේ. වැරද්ද අපේම නේද? මේ පිළිවෙල වෙනවද නැද්ද? මේ පිළිවෙල වෙනවා. නැගෙනහිර රහසේ අරුණ නැගෙනවා කියන්නේ එදා දවසේ ඉර පායනවා කියන එක. ඒක වෙන දෙයක්. ඒක ධර්මතාවයක්. ඒ වගේ තමයි සිල්වතා පිරිනිවන් පානවා කියන එක ධර්මතාවයක්. සිල්වතා පිරිනිවන් පානවා කියන එක ධර්මතාවයක්. අපි පිරිනිවන් පෑවෙන්නේ නැත්තේ ඇයි මෙතුවක්? බුද්ධ ශාසන කීයක් මගහැරෙන්නට ඇද්ද? බුදුවරු කීයක් මගහරින්නට ඇද්ද? නේද? ඇයි පිරිනිවන් පෑවේ නැත්තේ? ඇයි? සිල්පද පහක් රැකගන්න බැරි වෙච්ච නිසා. නිති පන්සිල් රකින්න බැරි වුණ නිසා. පොයේට උපෝසතේ සමාදම් වෙන්න බැරි වෙච්ච නිසා. ඉඳ හිට හෝ දස සිල් ගන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා අපිට සසරේ එන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ලස්සන්ට පැහැදිලි කරනවා නිවන් මඟ. මුලත් මැදත් අගත් මනාව පිරිසිදුද නැද්ද? මනාව පිරිසිදුයි. අන්තිමට කියද මහණෙනි, එතනින් එහාට නම් මට තේරෙන්නේ නැහැ. පාගෙන් හරි පොඩ අහගන්න කිව්වා. එහෙම කිව්වේ නෑ. නිවන් දකින්න හැටිම කිව්වනේ. කීයේද වචන ටිකයි. පිළිවෙල වැඩ කිව්වනේ. නිවන් දකින්න පිළිවෙල මේ විදිහට පුරුදු කරොත් සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා. සත්තු මරන්නේ නැති කෙනා සතුටෙන්ද නැද්ද? හොරකම් නොකරන කෙනා, වැරදි කාම සේවනයේ නොකරන කෙනා, බොරු නොකියන කෙනා, මත්පැන් මද්‍රව්‍ය පානය නොකරන කෙනා, ලෝකයාම දොස් කිව්වත්, අභූතෙන් චෝදනා කළත් එයා එයාගේ හිත දන්නවනේ. එයා එයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ලෝකයාම දොස් කිව්වත් මම එහෙම නෑනේ කියලා එයා සතුටෙන්ද නැද්ද? ලෝකයාම දොස් කිව්වත් බුදුරජාණන් වහන්සේලා මට දොස් කියන්නේ නෑනේ. ලෝකයාම දොස් කිව්වත් මහරහත් උත්තමයෝ මට දොස් කියන්නේ නෑනේ. ලෝකයාම දොස් කිව්වත් මගේ හිත දන්න දෙවිවරු මට දොස් කියන්නේ නෑනේ. මම මොකටද පසුතැවෙන්නේ? එයා සුවසේනේ. එයා සැපසේනේ. අපිට වැරදුනේ කොතනද? සිල් රැකපු නැති එක.
අදත් බෑ කියන්නේ ඕක නේද? හාමුදුරුවනේ බොරුවක් නොකියා කොහොමද? ඕම් කියනවා. ඉතින් නිවන් දකින්න වෙන්නේ නැහැ නේද? ඉතින් මදුරු වෙද්දෙන්නේක් මෙරුවට අපාය යනවා. අපාය නයි යනවද නැද්ද මන්ද? නිවන් දකින්නේ නේද? මදුරු වෙද්දෙන්නේක් මෙරුවට අපාය යන්නේ නැති වෙයි, පින්කම් කරලා දිව්‍ය ලෝකෙයි. හැබැයි පින ඉවර වෙච්ච දවසට අර පුංචි මදුරු අමරපු පවත් බලවත් වෙයිද නැද්ද? බලවත් වෙනවා. ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් වෙනවද නැද්ද? ගස් නැති රටවල්වල තුත්තිරි ගසුත් ගස් වෙන දවසක් තියෙනවා. ඒ වගේ පින් නැති ලෝකේ පුංචි සතා මරපු පව බලවත් පාප කර්මයක් වෙයිද නැද්ද? වෙනවා. එදාට ඒ ප්‍රාණඝාතයට අපාය යන්න වෙනවද නැද්ද? යන්ත වෙනවා. දෙවන්තේ වගේ හිටියට වැඩක් නෑ. අද පිරිවර එක්ක හිටියට වැඩක් නෑ. අද දේපල වස්තුව දාන ධාන්‍ය දරුව මල්ලෝ ඇටි හිටියට වැඩක් නෑ. තනියම යන්ට වෙනවා. තනියම තනි ගමනක් තියෙන්නේ. කර්මය දායාද කරගෙන ඉන්නේ. දැන් වටේට ගොඩ හිටියට වැඩක් නෑ. රැස් කරපු දේ තමා එක්ක එනවා. තමාට ඒ ගමන යන්ත වෙනවා. ආයේ ආයේ විඳවන්ට වෙනවා. මේ විදිහට පුරුදු කළේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නොයල්මට පත්වෙච්ච කෙනාට ඇති වෙනවා කියනවා නුවණක්. මම සදහටම නිදහස් වුණා කියන. නොයල්මට පත්වෙච්ච කෙනාට මොකද වෙන්නේ? මම සදහටම නිදහස් කියන නුවණ ඇති වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අයුරින් මහණෙනි, තමා සදහටම නිදහස් වී ගිය දන්නා නුවණ නම් වූ යහපත. තමා සදහටම නිදහස් වී ගියා දන්නා නුවණ නම් වූ ආනිසංසේ ලැබෙන්නේ මොකක් වුණොත්ද? තමා සදහටම නිදහස් වී ගියා කියන ඥානය ලැබෙන්නේ. ඒ ඥානය නම් වූ ආනිසංසේ ලැබෙන්නේ මොකක් වුණොත්ද? නොයල්මටපත් වුණොත්. නොයල්මට පත්වීම නම් වූ යහපත, නොයල්මට පත්වීම නම් වූ ආනිසංසය ලැබෙන්නේ මොකක් වුණොත්ද? අවබෝධයෙන් මෙපා වුණොත්. නොයල්මට පත්වීම නම් වූ ආනිසංසය ලැබෙන්නේ, නොයල්මට පත්වීම නම් වූ යහපත ලැබෙන්නේ මොකක් වුණොත්ද? අවබෝධයෙන්ම එපා වුණොත්. අවබෝධයෙන් එපා වීම නම් වූ යහපත් බව ලැබෙන්නේ. අවබෝධයෙන් එපා වීම නම් වූ ආනිසංසය ලැබෙන්නේ කුමක් වුණොත්ද? අවබෝධයෙන් එපා වීම නම් වූ යහපත, අවබෝධයෙන් එපා වීම නම් වූ ආනිසංසය ලැබෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණක් පහළ වුණාම. ඇත්ත ඇති සැටියෙන් දැකපුවාම, ඇත්ත ඇති සැටියෙන් දැකපුවාම, අනිත්‍ය බව අනිත්‍ය බව විදිහටම දැකපුවාම, දුක් බව දුකයි කියලාම දැනුණාම, මම මගේ කියලා පවත්තන්න බෑ කියලා දැනුණාම, අනිත්‍ය බව වැටුණාම, දුක් බව වැටුණාම, මම මගේ කියලා පවත්තන්න බෑ කියලා දැනගත්තාම, අන්න ඇත්ත ඇති සැටියෙන් දැනගත්තාම තමයි කියනවා මොකක් ඇති වෙන්නේද? ඔව්, අවබෝධයෙන් එපා වීම හටගන්නේ ඇත්ත ඇති සැටියෙන්ම දන්නා වූ ඥානය පහළ වුණාම කියනවා. ඇත්ත ඇති සැටියෙන්ම දන්නා නුවණ නම් ආනිසංසය ලැබෙන්නේ, යහපත ලැබෙන්නේ මොකක් වුණොත්ද? ඇත්ත ඇති සැටියෙන්ම දකිනවා කියන යහපත, ඇත්ත ඇති සැටියෙන්ම දකිනවා කියන ආනිසංසය ලැබෙන්නේ මොනවා ලැබුණොත්ද? හිත සමාධිමත් වුණොත් කියන. හිත සමාධිමත් වුණොත් කියන. සමාධිය නම් වූ යහපත, සමාධිය නම් වූ ආනිසංසය ලැබෙන්නේ මොකක් වුණොත්ද? සමාධිය නම් වූ යහපත, සමාධිය නම් වූ ආනිසංසය ලැබෙන්නේ මොකක් වුණොත්ද? ඔව්, සමාධිය නම් වූ ආනිසංසය, සමාධිය නම් වූ යහපත ලැබෙන්නේ සැපේ නිසා කියන. මොකක් නිසාද? සැපේ නිසා කියන. සැපේ නම් වූ ආනිසංසය, සැපේ නම් වූ යහපත ලැබෙන්නේ මොකක් නිසාද? කය සංසිඳිලා සැහැල්ලු වුණාම,
සැපේනම්මු ආනිසංසය ලැබෙන්නේ, සැපේනම්මු යහපත ලැබෙන්නේ කය සංසිඳිලා සැහැල්ලු වුණහම. කය සංසිඳිලා සැහැල්ලුවීම කියන යහපත ලැබෙන්නේ, කය සංසිඳිලා සැහැල්වීම කියන ආනිසංසය ලැබෙන්නේ මොකක් වුණොත්ද? ප්‍රීතිය ඇති වුණොත්. කය සංසිඳීම කියන ඒ සැහැල්ලුවීම කියන යහපත ලැබෙන්නේ කය සංසිඳිලා සැහැල්ලුවී වෙනවා කියන ආනිසංසය ලැබෙන්නේ ප්‍රීතිය ඇති වුණොත්. ප්‍රීතිය ඇති වෙනවා කියන යහපත ලැබෙන්නේ, ප්‍රීතිය ඇති වෙනවා කියන ආනිසංසය ලැබෙන්නේ ප්‍රමුදිත බව ඇති වුණොත්. ප්‍රමුදිත බව ඇති වුණා කියන යහපත ලැබෙන්නේ, ප්‍රමුදිත බව ඇති වුණා කියන ආනිසංසය ලැබෙන්නේ මොකක් වුණොත්ද? පසුතැවිල්ල නැහැ කියන කාරණේ හින්දා. පසුතැවිල්ල නැති බව නිසා ප්‍රමුදිත වෙන්නේ මොකක් නිසාද? පසුතැවිලි නැති බව නිසා. පසුතැවිලි නැති බව කියන ආනිසංසය ලැබෙන්නේ, පසුතැවිලි නැති බව කියන යහපත ලැබෙන්නේ කුමක් හින්දාද? කුසල් සිල් නිසා. කුසල් සිල් නිසා. කුසල් සිල් වලින් එහෙනම් නිවන් මඟ පටන් ගන්න කොතනින්? කුසල් සීලයෙන්. කුසල් සීලයෙන්. මොකද්ද කුසල් සීලය කියන්නේ? නිති පන්සිල්, පොයට උපෝසත සිල්, ඉඳහිට හෝ දස සිල් ගිහියගේ පැත්තෙන්. පැවිද්දට නම් සාමණේර සිල්, උපසම්පදා සිල්. ඔන්න කුසල් සිල්. එහෙනම් කුසල් සිල් තියෙන කෙනා තුළ පසුතැවිලි නැති බව ඇති වෙනවා. ඒක ධර්මතාවයක්. පසුතැවිලි නැති කෙනා තුළ ප්‍රමුදිත බව ඇති වෙනවා. ඒක ධර්මතාවයක්. ප්‍රමුදිත බව ඇති කෙනා තුළ ප්‍රීතිය උපදිනවා. ඒක ධර්මතාවයක්. ප්‍රීතිය ඇති කෙනා තුළ කය සංසිඳලා සැහැල්ලු වෙනවා. ඒක ධර්මතාවයක්. කය සංසිඳලා සැහැල්ලු වෙන කෙනා තුළ සැපයක් උපදිනවා. ඒක ධර්මතාවයක්. සැපයක් උපදින කෙනාගේ හිත සමාධිමත් වෙනවා. ඒක ධර්මතාවයක්. හිත සමාධිමත් වෙන කෙනා ඇත් ඇති සැටියෙන්ම දකිනවා. ඒක ධර්මතාවයක්. ඇත් ඇති සැටියෙන් දකින කෙනාට අවබෝධයෙන් එපා වීමක් ඇති වෙනවා. ඇත් ඇති සැටියෙන් දකිනකොට අවබෝධයෙන් එපා වෙන්නේ නැත්. එපා වෙනවා. ඇත් ඇති සැටියෙන් දකිනකොට අවබෝධයෙන් එපා වෙනවා කියන එක ධර්මතාවයක්. අවබෝධයෙන් එපා වෙන කෙනා තුළ නොඇල්මට පත්වීමක් ඇති වෙනවා කියන එක, ඇලෙන්නේ නැහැ කියන එක, නොඇල්මට පත් වෙනවා කියන එක ධර්මතාවයක්. අවබෝධයෙන් එපා වෙන කෙනා නොඇල්මට පත් වෙනවා කියන එක ධර්මතාවයක්. නොඇල්මට පත් වෙනවා කියන එක කාරණේ ඇති වෙන කෙනා තුළ මම සදහටම නිදහස් වෙ ගියා කියලා ඥානයක් පහළ වෙනවා කියන එක ධර්මතාවයක්. නොඇල්මටපත් වෙන කෙනා මම සදහටම නිදහස් වුණා කියලා ඥානයක් ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. මම සදහටම නිදහස් වුණා කියලා ඥානයක් ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියනවා. මම සදහටම නිදහස් වුණා කියන්නේ මොකක්ද? එයා මහරහත් වුණා කියන එක. පිරිනිවන් පාන කෙනෙක් වෙනවා කියන එක. මේවා සිද්ධ වෙන්නේ කවද්ද? ඈ මෙහෙම සිද්ධ වෙන්නේ විසාකා, සුමනා, සුජාතා, බන්දුල, මල්ලිකාලා වෙලා එකම ධර්ම මණ්ඩපයක මෙතේ බුදුන් දැකද මේ ජීවිතේමද? සිල් රකින්නේ මේ ජීවිතේම. පසුතැවිලි නැති බව ඇති වෙන්නේ මේ ජීවිතේම. ඊළඟට ප්‍රමුදිත වෙන්නේ මේ ජීවිතේම. ප්‍රීතිය හටගන්නේ මේ ජීවිතේම. ඊළඟට කය සංසිඳලා සැහැල්ලු වෙන්නෙත් මේ ජීවිතේම. ඊළඟට සැප විඳීමක් ඇති වෙන්නෙත් මේ ජීවිතේම. හිත සමාධිමත් වෙන්නෙත් මේ ජීවිතේම. ඇත්ත ඇති සැටියෙන් දකින්නෙත් මේ ජීවිතේම. අවබෝධයෙන්ම එපා වෙන්නෙත් මේ ජීවිතෙම්ම. අවබෝධයෙන්ම එපා වීම නිසා නොඇල්ම ඇති වෙන්නෙත්
මේ ජීවිතේම නොඇල්මැතිවීම නිසා නොඇල්මැතිවීම නිසා සදහටම නිදහස් වුණා කියන ඥානය ඇති වෙන්නේ මේ ජීවිතේම සදහටම නිදහස් කියන ඥානය ඇති වෙන්නේ මේ ජීවිතේම සදහටම නිදහස් වුණා කියන්නේ මහරහත් බවට පත් වුණා කියන එක. ඒක සිද්ධ වෙන්නේ මේ ජීවිතේම. පුරුදු කළොත් සැප ලැබෙනවද නැද්ද? පුරුදු කළොත් සැප ලැබෙනවා. අඳුරට සාප කරන්නේ නැතුව එක පහනක් හරි දැල්වන්න හොඳ නැද්ද? අඳුරට සාප නොකර එක පහනක් හරි දැල්වුවොත් ආලෝකමත් වෙනවා වගේ. බෑ බෑ කිය කිය ඉන්නේ නැතුව සිල්පද පහ රැකලා පොයට උපෝසත සිල් රැකලා ඉඳ හිට හෝ දස සිල් ගත්තොත් පිරිනිවන් පාන අය බිහි වෙනවද නැද්ද? බිහි වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නේ යම් තැනකද මහණෙනි, එතන මහරහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් තැනක පුරුදු වෙනවද එතන මහරහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ කියනවා. මේ නිවන් දකින මගනේ, මේ දිවන් දකින වැඩපිළිවෙලනේ, ආයේ අමුතු එකක් නෑ. අහසින් පාත් වෙලා දෙන්න දෙයක් නෑ නේද? කවුරු හරි කියන්න ඕනේ, ඔයා සෝතාපන්නයි, ඔයා දැන් අනාගාමී කියලා පත් කරන්න ඕනේද? නෑ, මේ තියෙන්නේ තමන්ටම පහළ වෙනවා කියන ඥානයක්, නිදහස් වුණා කියන එක තමා තුළ උපදින ඥානයක් කියනවා. නිදහස් වුණා කියන. ඉතින් පටන් ගත්තේ කොතනින්ද? පුංචියට. පළවෙනි පඩියෙන් පටන් ගත්තේ. කන්ද මුදුනටම ගියාද නැද්ද? එක එක පඩිය නැග 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 යනකොට උඩ බලන්න ඕනේ කොහොමත් නගිනවනේ පඩිපෙල. අනිවාර්යෙන් කෙරවලක් තියෙනවනේ පඩිපෙලේ. මුදුනක් තියෙනවනේ. අපිට තියෙන්නේ මුදුන දිහා බලලා හූල්ලන්න නෙවෙයි. එක පඩිය පඩිය නැගෙනග යන්ට. පඩිය පඩිය නගින මනුස්සයට තේරෙන්නේ නැද්ද මං පඩිපෙලේ ඉහළට යනවා කියලා? තේරෙනවා. කවදා හරි මේ පඩිපෙල ඉවර වෙන බව දන්නේ නැද්ද? දන්නවා නේද? ඒ වගේ සිල්පද පහ නිති රැකලා සීලය ආරක්ෂා කරගත්තොත් නිති පොයට උපෝසතේ සමාදන් වෙනවා නම් නේද? ඊළඟට ඉඳ හිට හරි දස සිල් ගන්නවා නම් එයාගේ පන්සිලුත් රැකෙනවා, අටසිලුත් රැකෙනවා, දස සිලුත් රැකෙනවා. සීලය රැකෙන කෙනා තුළ පසුතැවිලි බව නැහැ. පසුතැවෙන්නේ නැති කෙනා තුළ ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිත බව ඇති වෙන කෙනා මොකද වෙන්නේ? ප්‍රීතිමත් සිතක් ඇති කරගන්නවා. ප්‍රීතිය ඇති වෙන කෙනා තුළ කය සංසිඳිලා සැහැල්ලු වෙනවා. කය සංසිඳිලා සැහැල්ලු වෙනකොටම සැපයක් උපදිනවා. සැපයක් උපදිනකොටම ඒ හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙච්ච හිතේ ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ වෙනකොට අවබෝධයෙන් මෙපාවීමක් ඇති වෙනවා. අවබෝධයෙන් මෙපාවීමක් ඇති වෙනකොට නොඇල්මටපත් වෙනවා. ඇලෙන්නේ නැහැ මේ කිසිවකටවත්. නොඇල්මටපත් වෙනකොටම මම සියල්ලෙන් නිදහස් වුණා, ඉපදීම ෂේ වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කලයුත්තක් නෑ තවත් නිවන පිණිස කියලා තමා තුළම ඥානයක් උපදිනවා. තමා තුළම යා පිරිනිවන් පානවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම පිරිනිවන් පාන්ට පුළුවන් උත්සාහ කරන අයට. ප්‍රශ්නේ උත්සාහ කරන අය නැති එක. උත්සාහ කරන්ට ඕනේ මොකේද? පිරිනිවන් පාන්ට නෙමෙයි, සිල් රකින්ට. සිල් රකින්න උත්සාහ කරනකොටම ඉතුරුව හට ගන්නවා. ඒවා ධර්මතා. ඉතුරුව හට ගන්නවා. ඒවා ධර්මතාවක්. එහෙනම් අපි කළ යුත්තේ සිල්පද ආරක්ෂා කරන එක. සිල්පද ආරක්ෂා කරන එක ශාස්ත්‍ර ගෞරවෙන්, ධර්ම ගෞරවෙන්, සංඝ ගෞරවෙන් සීලය ආරක්ෂා කරන්න ඕනේ. ශාස්ත්‍රූන් වහන්සේ පනවපු ධර්මය තුල තියෙන, සංඝයා සමාදන් කරවපු
සීලය රකින්නවා කියලා රැක්කොත් පිරිනිවන් පාන කෙනෙක් වෙනවද නැද්ද? පිරිනිවන් පාන කෙනෙක් වෙනවා. මුල් මැදාග පිරිසිදුද නැද්ද? ස්වාක්ඛාතයි ඒ ගාම්භීර ධම. සන්දිට්ටිකද නැද්ද? මේ ජීවිතේම පිරිනිවන් පාන්න පුළුවන් කියලා තියෙන්නේ දේශනාවේ. ධර්මයේ ගුණ හයම මේකේ තියෙනවා. සන්දිට්ටිකයි මේ ජීවිතේම පිරිනිවන් පාන්න පුළුවන්, ඵල නෙලන්න පුළුවන්. අකාලිකද නැද්ද? එදත් සිල් රැක්කොත් මෙහෙම වෙනවා, අදත් සිල් රැකපුවාම මෙහෙම වෙනවා, මතුවටත් සිල් රැක්කහම මෙහෙම වෙනවා. එහි පස්සිකද නැද්ද? ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්ට පුළුවන්, ඇවිත් බලන්ට පුළුවන්. තමා තුළින් දකින්න ඕනෙද නැද්ද? තමා තුළින්මයි දකින්ට තියෙන්නේ. වෙන කෙනෙක් තියා බලලා හරියන්නේ නෑ. ඊළඟට තම තම නැන පමණටද නැද්ද තේරෙන්නේ? තම තම නැන පමණටමයි තේරෙන්නේ. ධර්මයේ ගුණ හයම තියෙනවද නැද්ද? තියෙනවනේ. සුන්දරයිද නැද්ද දහම? ගාම්භීරද නැද්ද දහම? සැප ලබා දෙනවද නැද්ද දහම? බුදු කෙනෙක්ගේ දහම ඒකාන්තයෙන් සැප ලබලා දෙනවා. එහෙනම් චේතනා පහළ කිරීම ගැන වදාළ දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, සසර නම් වූ මෙතර අතහැර කෙලෙස් සැඩපහර තරණය කොට එතර නම් වූ නිවන් මගට යෑම පිණිස ඔයායුරින් ධර්මයෝම අනුපිළිවෙලින් ධර්මයන් දියුණුවට කරගෙන යති කියනු. මහණෙනි, සසර නම් වූ මෙතර අතහැර කෙලෙස් සැඩපහර තරණය කොට එතර නම් වූ නිවන තෙක් යෑම පිණිස, මෙතර ඉඳලා එතර නම් වූ නිවන පිණිස යෑම පිණිස, නිවන තෙක් යෑම පිණිස ඔයායුරින් ධර්මයෝම අනුපිළිවෙලින් ධර්මයන් දියුණුවට අරන් යනවා කියනවා. එකින් එකට එකින් එක දියුණුවට අරන් යනවා කියනවා. ධර්මයෝම අනුපිළිවෙලින් ධර්මයන් පිරිපුන් බවට පත් කරනවා කියන. එක ධර්මයක් පිරෙනකොට ඒකෙන් අනිත් එක පිරෙනවා කියනවා. ඒ ධර්මයේ පිරෙනකොට ඒකෙන් අනිත් එක පිරෙනවා කියනවා. එකින් එක පිරෙනවා කියනවා. මොකද වෙන්නේ? සිල් පද රකින්නකොට ඉතුරු ටික සිද්ධ වෙනවා කියලා මේ කියන්නේ. සීලය ආරක්ෂා කරනකොටම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙන්න මුල පුරනවා කියලායි තියෙන්නේ. එහෙමනම් කෝ රහත් වුණාද, කෝ සෝතාපන්න වුණාද, කෝ අනාගාමී අය කී කී අහන්න ඕනේ නෑ. සිල් රැක්කනම් ඔක්කොම තම තමන් තුළ ඥානයක් උපදිනවා මැරෙන්න ඉස්සරලා. මම රහත් කියලා පටන් ගන්න ඕනේ කොතනින්ද? තමා සිල් රැකීමෙන්, තමා සීලය ආරක්ෂා කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. වැරද්ද අපේද බුදුන්ගේද? අපේ. පුරුදු කළේ නැති එක. පුරුදු කළොත් සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා. කිසා ගෞතමීට මේක නෙවෙයිද උනේ? කිසා ගෞතමී දරුවත් අරගෙන ආවේ නේද? දරුවත් අරගෙන ආවේ. කිසා ගෞතමීට ඇත්ත ඇති සැටියෙන් තේරුණයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ගමන් සීලයක් සමාදන් වුණා. ඒ සීලය සමාදන් වෙලා මොකද වුනේ? දරුවා අරගෙන හැම තැනම ගියා. යනකොට එයාට මොකද වුනේ? එයාගේ සිල් බිඳුනේ නෑ. එයා තුළ පසුතැවිලි බව නැති වුණා. එයා තුළ ප්‍රීතියක්, ප්‍රමුදිත බවක් ඇති වුණා. ප්‍රීතියක් හටගත්තා. එයා තුළ මොකද වුනේ? කායික සැහැල්ලුවක් හටගත්තා. එයා තුළ සැපයක් ඉපදුනා. එයාගේ හිත සමාධිමත් වුණා. සමාධිමත් වෙච්ච කිසා ගෞතමී ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඇත්ත ඇති සැටියෙන් දැකපු කිසා ගෞතමීට අවබෝධයෙන්ම මේ සියල්ල එපා වුණා. අවබෝධයෙන් එපා වෙච්ච කිසා ගෞතමී නොඇල්මටපත්
උනා නොයල්මට පත්වෙච්ච කිසා ගෝතමී තුළ ඥානයක් පහළ වුණා. සියල්ලු කෙලෙසුන් නැස්වා ඉපදීමශය කලා කළයුත්ත කලා නිවන් මඟ පිණිස ආය කළ යුතු දෙයක් නෑ. මම බඹසරවාසය සම්පූර්ණ කළා. මමත් පිරිනිවම් පාන අයතරින් කෙනෙක් කියන ඒ අවබෝධඥානය තමා තුළම ඇති වුණා. පටන්ගත්තේ සීලෙන්, අවසන් කළේ පිරිනිවන් පෑමකින්. ඔබටද මටද සීලයකින් ආරම්භ කරලා පිරිනිවන් පෑමකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සසර ගමන අවසන් කරන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.